මේ ඝාතන රැල්ලි මහා මොලකරු ධර්මසිරි මහත්මයා මුණගැහෙන තමයි අද අපි ආවේ. මේ පොලිසියවත් CID එකවත් සමත් වුණේ නැහැ අපරාධකාරයෝ අල්ලගන්න. විද්‍යාත්මක තොරතුරු මතනේ මේ අත්නකට ගන්න. විද්‍යාත්මක තොරතුරු මත අත්නකට ගත්තනම් ඇයි මාව අධිකරණය නිදහස් කළේ? නමුත් දේශපාලන වශයෙන් කිසිම සහයෝගයක් අපිට ලැබුණ නැහැ. මම අත්නකට ගත්තේ 2012 මාර්තු 12. සාක්ෂි වසන් කරන අපි ඝාතක කවුරුරි යම් කිසි කුජිරි ඝාතනය කරන්න බෑ. ඔබට තියෙන ප්‍රබල චෝදනාවක් තමයි මේ කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කුඩු ප්‍රවාහණය කරගන්න මේ ළමයා යොදාගත්තයි කියන. සහෝදරයර නම් ඉතින් හතුරුනි තට්ටුවේදී කරන්න තියෙන දුක් ගැහැට සියල්ල සිද්ධ කරලා තියෙනවා කියලා එතුමා එයා මට කිව්වා. 56ක්ද 66ක්ද සාක්ෂිකාරෝ ගෙන්නුවා. පොලිසියයි හාමුදුරුවෝයි අරගොල්ලෝයි මේගොල්ලෝ ඔක්කොම. සිරගත වෙලා තිබෙදිත් මේ ඝාතන රැල්ල ක්‍රියාත්මක වුණා. සිද්ධ වුණා. මේ ඝාතන පහක් සිද්ධ වුණා. දැන් මේ විද්‍යුත් විශේෂම සමාජ මාධ්‍යයකට කතා කරන පළවෙනි අවස්ථාවද මේකද? ඔව් පළවෙනි අවස්ථාව. මේ සිදුවීම වුණාට පස්සේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව ඔබතුමා මුණ දෙනවා. මේ අපි මුණ දුන්න සිදුවීම. මේ අපිට මේ සිදුවීම වෙනත් මාර්ගයකට හරවන්න නෙමෙයි. නෑ අපිට අවශ්‍ය නෑ අපිට විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරපු රජයේ තිනකොට තමයි ඔබතුමා අත්නකට පසුවන්නේ. ශානි අබේසේකර මහත්මයා ඔබතුමාට ඉතින් ඇවිල්ලා කියනවා ගෙදරට ඇවිල්ලා කියනවා ඔබ අත්නකට ගන්න සූදානම් වෙනවා කියලා. සූදානම් වෙනවා පුළුවන් නම් කාට හරි කියලා බේරෙන්න. මම හිටියේ වයිෆ්ලයි ගමේ. එතකොට මේ එහාට ඇවිල්ලා තමයි මාව අත්නකට ගත්තේ. ඒ කරපු තිරිසනුන් සසර වසනා තුරු හෙනම ගහන. පසුගිය දවසක අපේ නාලිකාව තුලින් විකාශය කරා කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳව. එහි ප්‍රබලම චෝදනාව වෙල්ලුණේ ධර්මසිරි මහත්මයාට. දියණියක් සහ මවක් ඝාතනය කිරීමේ පිටුපස සිටින්නේ ඔහු කියලා අපේ නාලිකාවේ ඒ චෝදනාව අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඝාතන රැල්ලේ මහා මොලකරු ධර්මසිරි මහත්මයා මුණ ගැහෙන තමයි අද අපි ආවේ. අපි කතා කරමු එහෙනම් මේ ගැන. මුළු රටක් දන්නේ මේ ඝාතන රැල්ල මහා මොලකරු ඔබ කියලා. මොකද්ද දෙන උත්තරේ? ඒ සියලුම පටබැඳීම් නම් තැබීම් සියල්ලම සිද්ධ කරේ CID එකේ වුමනාවට. නමුත් අපි දන්නේ නැහැ මේ ඝාතන පිළිබඳව කවුරු ඝාතනය කරනවද කවුද මේවට සම්බන්ධ කියන එක අපිට අවබෝධයක් තිබුණ නැහැ. ඒ පිළිබඳව සියලුම පරීක්ෂණ කටයුතු සිදු කළේ මීටි හෙතේ ඉඳලා පොලිසිය ඒ කියන්නේ අවුරුදු දැන් ඔය අපේ ගේ පිටිපස්සේ මේ වෙච්ච සිදුවීමට ඉහතදී කාන්තාවෝ එක 16ක් 14ක් වගේ ඝාතනය කරලා තිබුණා. නමුත් මේ එක ඝාතනයකටවත් මේ පොලිසියවත් CID එකවත් සමත් වුණේ නැහැ අපරාධකාරයෝ අල්ලගන්න. නමුත් මොන අවාසනාවකට හරි මොන හේතුවකට හරි අපි කළ පෙර පවකට හරි මේ මෙතන ගේ පිටිපස්සේ සිදුවිච්ච ඝාතනයට අපිට කියන්නේ අපේ සහෝදරයෙක් පටලලා මේ සහෝදරයෙක් අල්ලලා ඒ සහෝදරයට විරුද්ධව කටයුතු කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිදාරි. මේ CID එක නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා විද්‍යාත්මක පරීක්ෂණ හොයාගෙන තමයි ඔබ සහ ඔබගේ සොයුරා අත්අඩංගුවටපත් වෙන්නේ. විද්‍යාත්මක තොරතුරු මතනේ මේ අත්අඩංගුවට ගන්න. විද්‍යාත්මක තොරතුරු මත අත්අඩංගුවට ගත්තනම් ඇයි මාව අධිකරණයෙන් නිදහස් කළේ? ඇයි ත්‍රිවිල් මේ එක එළෙව්වයි ත්‍රිවිල් එකේ පටවගෙන ගියයි කියලා කියන ඒ සනත් ජයසේකරව නිදොස් කොට නිදහස් කරේ? ත්‍රිවිල් එක උසාවියෙන් ඇයි නිදහස් කළේ? හැබැයි ගම්මු පවසන විදිහට සහ සමාජිකින විදිහට ඔබ ඔබතුමාට දේශපාලන හයියක් තිබිලා තියෙනවා. ඔව්. ඇමතිවරයෙක්ගේ ලේකම්වරයෙක් ඔබ. මේ හයියෙන් තමයි ඔබ නිදහස් වුණේ කියලා උන් චෝදනා කරනවා. නෑ ඒ කවදාවත් නෑ කවදාවත් ඒ ඇමතුමා මේ සම්බන්ධව කිසිම කෙනෙක්ගේ කතිකාවක් කරලා නෑ කිසිම කෙනෙකුට මේ සම්බන්ධව ප්‍රකාශ කරලා නෑ මේ සම්බන්ධව මාත් එක වචනයක්වත් කතා කරලත් නෑ මේ සම්බන්ධව මමත් අවුරුද්ද මාස දෙකක් රක්ෂිත බන්ධනාගාරගත කරා මාව බලන්නවත් ආවේ නැහැ අපිත් එක්ක හිටපු කිසි කෙනෙක්
අපිව දකින්න බලන්නවත් ආවේ නැහැ යාළුවෝ අරේ මේ ආවා නමුත් දේශපාලන වශයෙන් කිසිම සහයෝගයක් අපිට ලැබුණේ නැහැ දේශපාලන වශයෙන් සහයෝගයක් ලැබුණෙත් නැහැ දේශපාලන වශයෙන් සහයෝගයක් ලබා ගන්න අපි උත්සුක වුණෙත් නැහැ මොකද අපි නිර්දෝෂ නිසා මේ සිදුවීම සිදු වෙලා ඒ කියන්නේ මේ ඝාතනය සිදු වෙලා මේ මවත් ඒ වගේම දියණියත් ඝාතනය සිදු වෙලා දින කීයකට පසුද ඔබ වත්තන උඩ ගන්න දින කොමාරි මම අත්තනුර ගත්තේ මාර්තු 12 2012 මාර්තු 12 මාස 3කට ආසන කාලය ආසන කාලය දැන් මේ මේ කතාව ඔබත් අහනවා ඇති සමහරවිට මට හිතෙනවා ඔබතුමා මේ වැඩේ කරලා අත හොදා ගන්නද මේ කතාව කියන්නේ කියලා අපිට ආ මේ සියලු කාරණා ඔබගේ හදවතෙත් තියෙනවා මේ සිද්ධි වෙන දවසේ ඇත්තටම ගෙදර හිටියේ නැද්ද මේ ඝාතනය වෙන දවසේ මේ ශබ්දවත් ඇහුන්නේ නැද්ද නෑ මම හිටියේ නෑනේ මම හිටියේ මේ ගෙදරනේ මම හිටියේ කොළඹ දරුවෝ හිටියෙත් නැද්ද දරුවෝ කවුරුත් හිටියේ නෑ ඒකත් මේ සැකයට භාජන කාරණයක් නෑ අපිට තිබුණේ පොඩි ගැටලුවකට ප්‍රශ්නයකට අපි ආවනේ කොළඹට අපේ ළමයේ ප්‍රශ්නයක් සඳහා අපිට කොළඹට එන්න වුණා අපි ඒ සඳහා කොළඹට ආවා එතකොට ගෙදර නැවතිලා හිටියේ ඔය මල්ලි මල්ලිගේ නංගි ඒගොල්ලෝ තමයි නවත්තලා නැතුව අපි ඒ කියන්නේ මේ රාජු සහ රාජුගේ මල්ලි වයිෆුයි එයාගේ ළමයිට දැන් සමහරකට හිතෙන්න පුළුවන් ඔබතුමාලා මේ කාරණේ සැලසුම් කරලා රාජුට මේ වැඩේ බාර දීලා ආවයි කියලා. ඔව් එහෙම හිතන්න ඇති. ඉතින් කවුරු හරි සැක හිතන්න ඇති. ඒක මාධ්‍ය වලින් එහෙම නිගි. නමුත් මේ ගම්වාසීන් කියන විදිහට මේ ඝාතනය සිදු කරලා ඇවිල්ලා ගෙදර සැටියේ ඔබගේ සහෝදරයා හිඳ ගන්නවා. ඊට පස්සේ මේ ඒ ලේත් ඇලුණු පැල්ලම් තියෙන නිසා මේ මේ ගෙදර සැටිය නැත්නම් මේ පුටුව පුච්චලා දානවා කියලා. ඒක නිකන් CID එකෙන් හදපු මතයක්නේ. ඒක නිකන් කවුරුවත් දැක්කේ නෑනේ. ගමේ කවුරුවත් පුටු පිච්චනව දැක්කෙත් නෑ. ගමේ කවුරුවත් පුටු පුච්චනව දැක්කෙත් නෑ. ඒක CID එකෙන් හදලා මතයක් රටට ඉදිරිපත් කරා මේ මුද්‍රිත මාධ්‍ය හරහා. ඒ ඇරෙන්න මේ මේ මේක නියමාකාරයට සැලසුම් සහගතව කරලා කරපු දෙයක් කියලා ඒගොල්ලෝ විසින් මේ ඉදිරිපත් කරපු කතිකාවක් නැතුව මේ එහෙම එවැනි සිදුවීමක් අපි තුලින් හෝ සහෝදරයතුන් සිදු වුණා. අනික මම මේ ඒ දින වකවානුවල මම හිටියේ නෑ කහකත්තේ. මම හිටියේ කොළඹ. මගේ වෙනත් පස්සේ ඔබතුමා ඒක සාක්ෂිත ඔප්පු කරන්න සමත් වුණාද? ඔව් ඒව සාක්ෂිත ඔප්පු කරා අපි. ඒ එවැනි දැන් මම එවැනි දෙයකට සම්බන්ධවත් නෑ. මම එවැනි දෙයකට අනුබල දීලත් නෑ. මං ඒ සම්බන්ධව මහමලකරයෙකුත් නෙවෙයි. මම මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක මගේ කට උතර වලින් මම පැහැදිලිව මේ ඒ නිලධාරීන්ට මේ සනාථ කරලා තියෙනවා ඒ නිසා තමයි අධිකරණයෙන් මාව අවුරුද්දයි මාස දෙකක් රැස් බන්ධනාගත කිරීමෙන් අනතුරුව මාව නිදොස් කර නිදහස් කළේ දැන් මේ නිවස පිටලා තියෙන ඔබේ නිවසට පිටිපස්සේ මීටර් 100ක වගේ දුරක් තියෙනවා ඉතින් සාධාරණ සැකයක් ගම්වාසීන්ට සහ ප්‍රදේශවාසීන්ට ගොනු වෙලා තිබුණා පොලිසියට ගොනු වෙලා තිබුණා මේ මේ ඝාතනය සැලසුම් කරේ ඔබ කියලා ඇත්තටම නෑ ඒක සම්පූර්ණ අසත්‍යයක්නේ මොන හේතුවකටද ඝාතන සැලසුම් කරන්නේ මොන හේතුවකටද ඒ අය මරන්නේ මොකද්ද අපිට අවශ්‍යතාවය මේ කවුරුවත් ඝාතනය කරන්න මොකද්ද අපිට තිබුණු මේ ඌමනාව අපිට කිසිම අවශ්‍යතාවයක් තිබුණ නැහැ කවුරුවත් ඝාතනය කරලා කිසිම දෙයක් ලබා ගන්න කිසිම දෙයකට මූණ දෙන්න අපිට ප්‍රශ්න තිබුණ නැහැ අපිට යම් කිසි සම්බන්ධ මොන හරි ගැටලුවක් තිබුණා ඊට මූණ දීමේ ශක්තිය අපිට තිබුණා නමුත් කවුරුවත් අමාරුවේ දාලා කවුරුවත් මේ බිල්ලට දීලා කවුරුවත් මේ මේ ওই තත්ත්වයටපත් කරලා අපිට කරගන්න දෙයක් තිබුණ නැහැ අපි බොහොම හොඳින් පලාතේ මේ මේ ජීවත් වෙච්ච උදවිය අපි මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරා මම හිතන්නේ 97 ඉදිරිපත් වෙලා 2009 වෙනකම් මම ඉදිරිපත් වෙච්ච මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා. ඒ වගේම මම ඒ ගමට විශාල සේවයක් කරලා තියෙනවා. ඒ ගමේ ඉන්න මිනිස්සුන්ගේ දූ දරුවන්ට මම විශාල සේවයක් ගරු ඇමතුමා හරහා ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවා. ගරු ඇමතුමා ඒ ගමට විශාල සේවාවක් කරලා තියෙනවා. ගරු ඇමතුමාට විශාල වශයෙන් බද්ධ වෙච්ච ගමක් ඒක. ඉතින් ඒ නිසා ඒ ගමේ කිසිම කෙනෙකුට අහිතක් වෙනව දකින්න අපි කැමති වුණේ නැහැ අපි හැමදාම බැලුවේ සීළු මිනිස්සුන්ගේ සුභ සිද්ධියට මේ කටයුතු කරන ඔය කාරණාවම තමයි ගම්වාසීන් කියන්නේ ඔබ තුමාට තිබ දේශපාලන හයියත් එක්ක සාක්ෂි වසන් කරලා මාස 3කට 3ක් වගේ කාලයක් ගත්ත මේ
මේ ඝාතනය හොයාගන්න කියලා. නෑ ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ. ඇත්තටම මේ මේ මොන සාක්ෂියක්වත් වසන් කරන්න අපිට ඒ සාක්ෂි වසන් කරන්න අපි ඝාත කවුරු හරි යම් කිසි කුජිලි ඝාතනය කරන්න බෑ. අපි ඝාතනය නොකර කිසි කෙනෙක් අපි කොහෙද සාක්ෂි වසන් කරන්නේ? අනික අපේ අපේ ගෙදර කිසිම සාක්ෂියක් තිබුණ නැහැ. අපේ ගෙදර මේ ඒ පොලිස් නිලධාරින් ඇවිල්ලා එක පොලිස් කණ්ඩායමක් නෙවෙයි මම හිතන්නේ පොලිස් කණ්ඩායම් 40ක් 50ක් වගේ ඇවිල්ලා පරීක්ෂණ සිද්ධ කරා. නමුත් කිසිම සාක්ෂියක් ඒ නිවසෙන් ගන්න බැරි වුණා. අන්තිමට මොකද්ද කිව්වේ? අන්තිමට ගිනි තිබ්බට පස්සේ කිව්වා සීලුම සාක්ෂි විනාශ වෙලා ගියා කියලා. ගිනි තියල වෙලා කිව්වා සීලුම සාක්ෂි විනාශ වුණා කියලා. ගම්වාසීන් ගිනි තියන්නේ කම්මාසින් ගිනි තිබ්බද වෙන කවුරු ගිනි තිබ්බද කියලා මට හරියට කියන්න බෑ. නමුත් ඉතින් තොරතුරු තියෙනවා යම් යම් පුජ්‍යලියෝ ඇවිල්ලා මේ මේ ගිනි තිබ්බයි කියලා. ඔබට තියෙන ප්‍රබල චෝදනාවක් තමයි මේ රත්නපුරේ මේ සිදුවීමටත් තියෙන චෝදනාවක් තමයි කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කුඩු ප්‍රවාහනය කරගන්න මේ ළමයා යොදාගත්තයි කියන. ඒක අමූලික බොරුවක් නේ. ඇත්තටම කුඩු කුඩු සම්බන්ධව කිසිම දෙයක් කරේ නැද්ද? නෑ. කවදාවත් මගේ ජීවිත කාලේ කවදාවත් මම කුඩු දැකලත් නැහැ. කුඩුත් එක්ක සම්බන්ධයක් තිබිලත් නැහැ. කුඩු වලට කවදාවත් යම් උපකාරයක් අනුබලයක් දීලත් නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. අනික මේ මේ කුඩු ප්‍රවාහනය කරන්න මේ මේ ඒ වගේ ලදරුවෙක් දරුවෙක් මේ මේ ප්‍රයෝජනයකට ගැනීම ඊට වඩා මේ අසිකිත අශීලාචාර වැඩක්. ඒ නිසා ඒක සම්පූර්ණ මම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම දෙයක් කරලා නැහැ. ඒක ඉතින් ඒ ළමයි මැරිච්ච නිසා ඉතින් අපිට ඒ ළමයෙන් ඇත්ත දැනගන්න අපිට ඇත්ත දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත් ඒකත් නිලධාරීන් විසින් ගොතන ලද අමූලික අසත්‍යම කතාවක්. නමුත් අධිකරණයේ මේ පිළිබඳව විවාදයක් ගියේ නැහැ. අධිකරණයේ කුඩු සම්බන්ධව කතා කළේ නැහැ. අධිකරණයේ කුඩු සම්බන්ධව මම කුඩු වල සම්බන්ධයි කියලා අධිකරණය මට චෝදනා කරේ නැහැ. අධිකරණයෙන් මාව වර්තකාරයක් කරෙත් නැහැ. මම කුඩු වලට සම්බන්ධ පුද්ගලයෙක්. මෙහෙම මෙයා ළමයාතේ කුඩු යවලා තිනවා. මේ කුඩු මෙහෙම මෙහෙම කියලා ඔය කතන්දරයක් නතර තින්නේ සම්පූර්ණ කතාවක්නේ. සම්පූර්ණ කතාවක්. ඒක පිළිගත් කතාවක්නේ. ප්‍රදේශවාසීන් ගම්මුන් මේ කාරණේ කියනවනේ. ඒක සම්පූර්ණ අසත්‍යක්. සම්පූර්ණ සත්‍යයක්. සම්පූර්ණම අසත්‍යක්. සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන මේ කතාව. එහෙම දෙයක් මෙතන සිදු වුණේ නැහැ. ඒක ගොතපු නිලධාරින්ගේ හදවතට තට්ටු කරලා ඒ නිලධාරින්ගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් ඒ නිලධාරින්ගේ හදවත කියයි ඔව් අපි ගොතපු කතාවක් කියලා. දැන් ඇත්තටම ඔබතුමා අමාත්‍යවරයෙක්ගේ ලේකම්වරයෙක්. එතකොට ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. මේ සිදුවීම වෙන තුරුම ඔබට කිසිදු චෝදනාවක් නැද්ද? රත්නපුරේ පොලිසියේ පොතේ ලියවිලාම නැද්ද ඔබතුමාගේ නම? ලියවිලා තියෙනවා. පොතේ ලියවිලා තියෙනවා. ඇයි ඉතින් මේ මේ මැතිවරණ කාලේදී උණු ගැටුම් පිළිබඳව ලියවිලා තියෙනවා. ඒවා සම්පූර්ණ ඒවත් සත්‍ය සිදුවීම් නෙවෙයි. අපි සම්බන්ධ වෙච්ච නෙවෙයි. නමුත් ප්‍රතිපක්ෂ වලින් දාන්නේ අපේ නම් තමයි. මගේ නම විතරක් නෙවෙයි. ඒ වගේ ක්‍රියාකාරීන් ඉන්නවා. දැන් කාවත්ත නගරයේ තුල ඉන්න අපේ ක්‍රියාකාරීන් සියල්ලගේම නම් දාලා තමයි පැමිණිලි දාන්නේ. ඒ වගේ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තව ඔය යාන වාහන පදවීමේ නඩු ට්‍රැෆික් නඩු ඒවා තිබිලා තියෙනවා. ඒ ඇරෙන්න වෙන මංකොල්ල කෑම් මිනි මැරින් හොරකම් කිරීම් බිය වැද්දි ඒවා මොනවත් අපිට නැහැ. එහෙම කිසිම සම්බන්ධ ඔබගේ සහෝදරයටත් නැද්ද? සහෝදරයට තිබුණාද නැද්ද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. මම ඒගොල්ලෝ හිටියේ වෙනමනේ. මම ඉතින් ඒගොල්ලෝ ගැන නමුත් ඔබතුමායි සහෝදරයයි. ඔව් මම නමුත් ඒගොල්ලෝ හොයන්න බලන්න හැමතිස්සෙම අපි යන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මොන මොන හරි සිදුවීම් තිබුණා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මට්ටමින් ඒවා බේර අරගෙන තියෙන්නේ නැති. නමුත් මම ගියේ නැහැ ඒව ගැන මම හොයා බලන්න. සහෝදරයා මේ සිදුවීමට කිසිසේත්ම සහභාගීත්වයක් නැහැ කියලා මද ඔබතුමා කියන්නේ? කිසිම සම්බන්ධයක් නැහැ. මේක සම්පූර්ණ සත්‍යයක්. එයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මම පැහැදිලිව කියනවා එයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. එයා අහිංසකයි. මෙතනදී මේ ඝාතනයේ කලේ වෙන කවුරුවත්. නමුත් මේක හොයාගන්න බැරි වුණා පොලිසියටවත් අපරාධ ප්‍රතිනිධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටවත් මේ කවුද ඝාතකයා කියන එක හොයාගන්න බැරි වීම තුල තමයි මේ ගොල්ල මේ සහෝදරයාටත් අර කවුද මේ
जयशेखर सनत जयशेखर कीन मल्लिटा मे मे नडु पट्टोला याना अतरे मावद නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය හොයා ගන්නවා මේ අපරාධයට සම්බන්ධ ආයුධයක් යම් තැනකදී ඒ හොයා ගන්න ආයුධේ මේ දැරිවියගේ හරි මේ මේ ඝාතනයේ ලක්ුණු මවගේ රුධිර සාම්පල් එක මේ සංසන්දනයක් වෙනවා කියලා සමහර අය කියනවා ඔව් වෙන්නේ නැති සාම්පලේ රුධිර සාම්පලය දාලා වෙන්න පුළුවන් ඒ පිළිබඳව මම දන්න කියන දේ මම අපිල්ලඟ තියෙන තොරතුරු මම මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මොකද අධිකරණේ නඩුව පවතින නිසා මේ දැන් අධිකරණය ඔබගේ සහෝදරයාව වැරදි කරුවෙක් කරලා මරණාන්තය දක්වා උපසිරගත කරලා තියෙනවා ඉතින් අධිකරණයවත් පොලිසියවත් මේ නීති පසුදලීමේ කාරණේදී ඔවුන් හරියාකරම කරේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඒක ඉතින් අපි දෙවුනුව බලන්න ඕනේ. දැන් ඒක අපි නීතිඥ මහතුන්ට බාර දීලා තියෙනවා. ඒ දිරිදී ඉතින් ඒක ගැන යුක්තිය පසනලීමක් සිදු වෙයි. අපි කෙලින්ම කතා කරොත් පොලිසිය බොරු කරයි කියලා ඔබතුමාගේ මතයක් තියෙනවා. අපි කෙලින් කතා කරමුකෝ. පොලිසිය කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාකාරී වෙච්ච විදිය ක්‍රියාකාරීව කරපු දේවල් අපි සමග සම්බන්ධ වෙලා කතා කරපු දේවල් එක්ක බලනකොට පොඩි සැකයක් එතන මතුවෙනවා. දැන් ඇත්තටම රත්නපුරේ ඔබ ජීවත් වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ට ඔබතුමත් එක්ක මොකද්ද තියෙන වෛරය? ක්‍රෝධය මොකද්ද? මේ සිද්ධියේදී සැබෑ සැකකරුවන් සැබෑ විත්තිකරුවන් හොයාගන්න බැරිව චෝදනාව දැම්මද? මට නෙවෙයි මගේ සහෝදරයාට. සමහර විට වෙන්න පුළුවන් සමහර විට අපේ මතයක් තියෙනවා අපිටත් මේ ඝාතකයා කවුද කියලා හොයාගන්න බැරුව විශාල වශයෙන් කල්යනකොට කවුරු හරි මේකට සම්බන්ධ කළ යුතුයි කියන මතය ඉඳලා කරාද කියන එක කරා දැයි කියන එක අපිට සැකයක් තියෙනවා සිරගත වෙලා ඉන්නකොට වෙනත් මේ සිරකරුවා සිරගත වී සිටින පුද්ගලයා ඇවිල්ලා බැනවැදුනේ තර්ජනය කරපු දේවල් සිදුවුනේ නෑ එහෙම දෙයක් සාමාන්‍ය ස්වභාවයෙන්ම සිරගත වෙනකොට සිර අඩස්සියේ පසු වෙන සිරකරුවන් ඔව් පුද්ගලයන් ඇවිල්ලා ඔබට චෝදනා කරනවා ගහන්න යනවා එහෙම දේවල් උන්නේ නැද්ද කායිමත් ගුටි කැවෙන්නේ නෑ නෑ එහෙම කිසිම දෙයක් එහෙම අඩන්තියට මොකක් ලක්ුණේ නැහැ එහෙම කිසි දෙයක් නෑ පොලිසියෙන් ලක්ුණෙත් නැද්ද පොලිසියෙන් ලක්ුණෙත් නැහැ පොලිසියෙන් මට කිසිම අත්තරංගුට පසු වෙන මේ ගන්න දවසේවත් උන්නේ නැහැ එහෙම කිසිම පහර දීම ඇංගිල් එකකින් වත් පහර දීම මල්ලිට සහෝදරයාට සහෝදරයාට නම් ඉතින් හතුරු වෙන තට්ටු ඉද කරන්න තියෙන දුක් ගැහැට සියල්ල සිද්ධ කරලා තියෙනවා කියලා එතුමා එයා මට කිව්වා මල්ලි දැන් මොකද කියන්නේ මල්ලි බලන්න යනවද ඉතින් සමහර අපි යනවා අපි යනවා දැන් මේ දවස්වල නම් ගියේ මේ කොරෝනා ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැහැ මල්ලි මොකද දැන් කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඒක කියන්නේ මම මේකට ධන්නේවත් නැහැ සම්බන්ධයක් නැහැ කියන එක තමයි කියන්නේ නෑ ඇත්තටම ඉතින් ඇත්තටම දැන් ත්‍රිවිල් එකේ තමයි අර අර දුවගේ බොඩි එක ගෙනිච්ච ත්‍රිවිල් එකේ ත්‍රිවිල් ඩ්‍රයිවර් තමයි සනත් ජයසේකර ත්‍රිවිල් අංකෙ මේක ත්‍රිවිල් එක මේක ත්‍රිවිල් එකේ ලේ තිබුණා ත්‍රිවිල් එකේ කේස් තිබුණා මේ ඔක්කොම වාර්තා කරන්නේ CID එක මේ ඔක්කොම පත්තරවල ගියානේ ඉතින් අර මේ සිදුවීම දැකලා මේ CID එකට පවසලා තියෙන නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ත්‍රිරෝද රත්යේ ලේ පැල්ලම් මේ සියල්ලක් ගම්වාසීන් දෙදෙනෙක් දැකලා තියෙනවා කියලා කියනවනේ ඉතින් ඒ ගම්වාසීන් ගෙන්නන්න දුන්නේ සාක්ෂියට උසාවියට ගඳවන්න තිබුණානේ. එහෙම දැක්කලා 56ක්ද 66ක්ද සාක්ෂිකාරෝ ගෙන්නුවා. පොලිසියයි හාමුදුරුවෝයි අරගොල්ලෝයි මේගොල්ලෝ ඔක්කොම. ඉතින් 얘 දෙන්න ගෙන්නන 얘 දෙන්න ප්‍රධාන මේ සාක්ෂිකාරෝ දෙන්න කරන්න තිබුණානේ. તો අපේ මල්ලිගේ දුවයි පුතයි 1 2 සාක්ෂියට දාලා 얘 දෙන්නගෙන් සාක්ෂි අහුවෙම නැහැනේ. දුව සහ පුතා යම්කිසි සිද්ධියක් දැක්කයි කියලාත් කියනවනේ. ඒක තමයි ඉතින් ඒ කියන්නේ CID එකනේ CID එක කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා මේ තාත්තා මේ ඝාතනය සිදු කරලා ඇවිල්ලා ඔව් පුටුවේ හිටියයි කියලා ඒක පාසලේ ගිහිල්ලා කියපු දෙයක් ආරංචි වුණා කියලානේ කියන්නේ ඉතින් එහෙම ආරංචි වුණා නම් ඒ ආරංචිය ගෙනාවේ කවුද මෙයා කාටද කිව්වේ මේගොල්ලෝ කවුද කියලා ඔක්කොම අධිකරණ ඉදිරිපත් කළා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන තුරනේ එහෙම ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ එහෙම කරේම නැහැ එහෙම එකක් කරුන්නේ නැහැ එහෙම කතා පමණයි
කටකතාම පමණයි. ඉතින් කටකතා ගුණ කරලා කටකතා ගුණ කරලා මේක මේ හදපු කතන්දරයක් තමයි මාධ්‍යට දුන්නේ. හදපු කතන්දරේ ගෙඩි පිටින් බලනකොට මාධ්‍ය යනවා. එතකොට මේ ඔක්කොම ඇත්ත තමයි කියලා තමයි ජනතාව හිතුවේ. සැක සහිත කාරණාවලට මම පෙර පෙර කිව්වා වගේ ඔබතුමා ආතන වෙන දවසේ ගෙදර ඉන්නේ නැහැ. එතකොට මල්ලි තමයි නෑ අපිට මට මම හිතේ මම කාරණාව සැකයකට තුඩු දෙන කාරණා නෑ. ඒව ඒව සැකයට තුඩු දීලා ඝාතනයකට සම්බන්ධ කරන්නේ කොහොමද? මිනිස්සුන්ට ගමන් බිමන් නැද්ද? මිනිස්සු ගමන් බිමන් මිනිසුන්ට තව තව ප්‍රශ්න නැද්ද? මිනිසුන්ගේ ජීවිතේට ඕ මේ මේ ප්‍රශ්න දිනුට ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න යනවද? එතකොට ඒවට තමයි අපි සම්බන්ධ වෙලා හිටියේ. ඒ මේ මේ ඒ ඒ ඒ දුවයි ඒ නංගි ඒ මල්ලි ඒ හිටියේ ඒ ඒ එයාලගේ ළමයි දෙන්න ඉස්කෝලේ ගියේ එහෙ ඉඳලා අපේ ගෙදර ඉඳලා ඒකයි ඒගොල්ලෝ නවත්තලා වේ නැත්තම් ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ මං ගෙදර මං ගේ වහලා දාලා එන්නේ දැන් මේ ඇත්තටම මේ ඝාතන රැල්ල ඔබතුමා දන්න විදිහට කවුද එතකොට මේ ඝාතන රැල්ල ක්‍රියාත්මක කරේ අපි සැක කරගෙන ඉන්නවා දැනට නම් කියන්න හොඳ නැහැ අධිකරණේ පවතිනවා ඒ ඒ වයි ඒගොල්ලන්ට නඩු एक गंकिया होने नमूत मे गातन रेल मेक मे मे मंगता दिदास दुलाहे गातन सिधुन कलिंग और दाहेकट विट उड संपूर्ण कांतावे गातने कांतावम गातने वे गातने 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 कर ඔය එකක් තමයි කැලෑවල් වල තේ කෑල්ලේ මේ කොට කෙතන කියන ගලාබසින ඇල්ලේ එතකොට ඒ වගේ විශාල මේ මේ වශයෙන් ඝාතනය කර කර දාලා තිබුණේ ඒවට ඒවා හම්බ වුණත් පොලිසියවත් අපරාධ පරිණත දෙපාර්තමේන්තුවත් ඒ එක ඝාතනයකටවත් හරි සැකකරුවෙක් අත්වනු ගත්ත කියලා අපිට පිළිගන්න පුළුවන් සාධක ඉදිරිපත් වෙලා නැහැ. එතකොට ඔය ඝාතන රැල්ල දැන් අපි ඝාතනය කරයි කියලා අපිව සිරගත කරාට පස්සේ ප්‍රේමෝති අක්කයාගේ දුවයි එතකොට තව අර වරාපිටියේ අක්කයි පුංචි අම්මයි එතකොට වරාපිටි තව වයෝවෘද්ධ අපේ සහෝදරේ අපේ හිතවතුන්ගේ පුංචි අම්ම කෙනෙක් එයයි මේ පහක් ඝාතනය වුණා. එතකොට මේ ඝාතකයෝ අපිනම් දැන් මේ ඝාතන නවතින්න එපා. ඝාතන නැවතුන්නේ නැහනේ. ඒ ඩබල් 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 ඝාතනය වෙනවා අර ගිනි ගන්න ආකාරයට ගිනි අරගෙන යනවා. ඒවකට ඒ වෙනකොට ඔබතුමලිට සිරගත වෙලාද? ඔව්. සිරගත වෙලා තිබෙදිත් මේ ඝාතන රැල්ල ක්‍රියාත්මක වුණා. සිද්ධ වුණා. මේ ඝාතන පහක් සිද්ධ වුණා. ඩබල් ඩබල් දෙන්න දෙන්න දෙකයි තනි එකයි. ඒ ආච්චි අම්මයි. ඉතින් මේ 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 සියලුම මේ මෙතන මෙතන තව වරද්දක් කරනවා මේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරි මෙතෙන්දී මෙතෙන්දී අර ප්‍රේමවති අක්කයි යාගේ දුවයි ඝාතනය කරන කොට කෙතන ඒ දෙන්න ඝාතනය කරනකොට ඝාතනය වෙලා තිනකොට ඒකටත් මගේම සහෝදරු දෙන්නෙකුයි තව මේ ඔය පොල් කඩලා ජීවත් වෙන සිරිපාල කියලා හාදේකුයි තව ටින්කරින් වැඩ කරන පේන්ට් කරන නාමල් කියලා කෙනෙකුයි මේ හතර දෙනාට මේ චෝදනාව ඉදිරිපත් කරලා මේගොල්ලෝ තමයි මේක ඝාතනය කළේ මේ කියලා අධිකරණයට ඉදිරිපත් කරලා නඩු දාලා නඩු ඇහුවා නඩු විභාග කරා නමුත් ඒ නඩුව ඒ හතර දෙනාම නිදොස් කර නිදහස් කළා මේ ඝාතන වලට මේ ඝාතන වල දෙක කාන්තාවගේ ඝාතනයකට තුන් දෙනෙක් අත්වනු ගත්තා කහවත්ත පොලිසියෙන් ඒ තුන් දෙනා අවුරුද්දකට වැඩි කාලයක් බන්ධනාගාර ගත වෙලා හිටියා නමුත් ඔවුන්ට साक्षी नहीं किया अधिकारी निदोष कर निदास कर नमूत एक तमाई दैंग गातन रेलट अहुवेला अद बंधनागार गतवेला इन्ने ओहुगे डीएनए सहा
අර වරාපිටියේ කාන්තාව දෙන්නේ ඝාතනයේ තිබුණු මොනවාද කෙල සාම්පලයක් කුයි මෙයාලගේ එකයි DNA හරියයි කියලා තමයි අපි මාධ්‍යෙන් මුද්‍රිත මාධ්‍යෙන් දැක්කේ ඒ අනුව ඔහු අත්වනට ගත්තා ඔහු තමයි මේ ඝාතන සිදු කරලා තින්නේ කියලා මුද්‍රිත මාධ්‍යෙන් අපි දැක්කා නමුත් අපිත් එතන සැක කරනවා මොකද ඒගොල්ලෝ තමයි මීටි හෙටදී එක ඝාතනයක් කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් අත්වනරන් අවුරුද්දයි මාස ගාණක් රක්ෂිත වන්දනා කරගත කරගෙන ඉඳලා නිදොස් කුරු නිදහස් කරේ ඒ අය තමයි අද ඒගෙන් එක්කෙනෙක් තමයි අද අහුවෙලා ඉන්නේ දැන් අපේ රටේ තියෙනවනේ මේ 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 පිළිගැනීමක් මේ මාධ්‍ය කියන එක හරියටම හරිදේමයි කියන්නේ කියලා නමුත් සම්පූර්ණ බොරුනි කියන්නේ සම්පූර්ණ බොරු තමයි ප්‍රචාරය යන්නේ සම්පූර්ණ බොරු ප්‍රචාරය යන්නේ නමුත් ඇත්ත සහ සුද්ධියෙන් ඇත්ත නෙමෙයිනේ යන්නේ මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සම්පූර්ණ බොරු යන්නේ ඒ නිසා ඉතින් මිනිස්සුන්ට මේ දැන් ඔබතුමාගේ කාරණේත් මාධ්‍ය ඇතරම බොරු කරේ කියලා කියන්නේ බොරුව මේක සම්පූර්ණ බොරුවක් මම නෑ මාධ්‍ය ඇතරම මෙහෙම මෙහෙම පොලිසිය ලබා දෙන තොරතුරු සහ ගම්වාසීන් ලබා දෙන තොරතුරු මත තමයි මාධ්‍ය කියන එක ඇත්තටම නිවැරදිව භාවිතා කරන්න ඉන්නවනේ ඒ වගේම මාධ්‍ය කෙනෙක් මාධ්‍ය කියන්නේ ඇත්තටම දකින දේ වාර්තා කිරීමනේ ඔව් ඉතින් දකින දේ මේකේ එහෙනම් මාධ්‍ය වේදින්ට තිබුණා මේ මේ ඝාතනයේ ඇත්තම සැකකරුවන් කවුද කියලා හොයාගන්න මොකද මාධ්‍ය වේදින් කරන්නේ මේ මේ සිදුවෙන සියල්ල වාර්තා කිරීම ඔව් මේක ඇත්තම කාරණේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අධිකරණයත් වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණයත් මේ නීතිය ක්‍රියාත්මක කිරීම ඔව් දැන් මේ විද්‍යුත් විශේෂම සමාජ මාධ්‍යයකට කතා කරන පළවෙනි අවස්ථාවද මේ ඔබතුමා ඔව් පළවෙනි අවස්ථාව මේ සිදුවීම වුණාට පස්සේ පළවෙනි අවස්ථාව ඔබතුමා මුණ දෙන්නේ ඔව් මම ජනතාවට කවදාවත් දොස් කියන්නේ නැහැ ජනතාවට ජනතාව ඒව කරයි කියලා මම පිළිගන්නේත් නැහැ මටත් ඒ ගමේ ජනතාව හම්බ වෙලා කියලා තිනවා අපේ කවුරුවත් මේවට ගිනි තිබ්බේ නැහැ ඒ ජනතාව ගැන අහිතක් හිතන්න එපා අයියේ කියලා මම කෝ නැහැ මම කවදාවත් ජනතාව ගැන අහිතක් හිතන්නේ නැහැ ජනතාව දන්නවා අපි කවුද කියලා අපි හිටියේ කොහමද ඉන්නේ කොහමද ජනතාවත් එක්ක හැසිරුනේ කොහමද ජනතාවට උදව් උපකාර කරේ කොහමද ගමට වැඩ කරේ කොහමද ගම දියුණු කරන්න හදුවේ කොහොමද කියන එක ජනතාව දන්නවා ඒතකොට ඒ ගම විතර නෙවෙයි දවල්ල පුගන් වලුත් අපි දියුණු කරන්න වැඩකට දුන්නා ඒ සඳහා මට ගරු ඇමතුමා මට විශාල සහයෝගයක් දුන්නා එතුමාට පින් සිද්ධ වෙන්න ඕනේ එතුමා රත්නපුර දිස්ත්‍රික්කයට මහා බැරෑරුම් වැඩ කොටසක් කළා එතුමා නැත්තම් අද රත්නපුර දිස්ත්‍රික්කේ උවිතත් වෙන්නේ නැහැ ඇත්තටම ඉතින් එවැනි ඇමතිවරයෙක් එක තමයි මම හිටියේ ඉතින් එවැනි ඇමතිවරයෙක්ගේ නමකට කරන්න මම කවදාවත් ඒක අබමල් රේණුකෝත් වැරද්දක් කරන්නේ නැහැ කියන තැන තමයි අපි ඉඳලා කටයුතු කරේ අපි ඒ අනුව කවදාවත් වැඩ කර මේ වැරදි කරලා නැහැ වැරදි කරන්න බලාපොරොත්තු වුණේ අදටත් වැරදි කරන්නේත් නැහැ හිතට වැරදි කරන්නේ නැහැ ලබනාත්මේ දිවත් ආයි වැරදි කරන්නේ නැහැ කියන තැන තමයි හිටියේ වැරදි කරලා නැහැ ඒක නිසා පෙරාත්මේ කරපු පවකට තමයි අපිට මේක මේ විදිහ දෙයකට සම්බන්ධ වෙනු නැත්නම් අපි බොහොම දුක් මාසයෙන් අම්බ කරපුවා එක පය භාගෙන් ඔක්කොම විනාශ කරලා දැම්මා අනික මට කනගාටුයි කමක් නැහැ හම්බ කරපුවා ඇති වෙනව නැති වෙනව ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට දුක මට දුක මගේ අම්මගේ වයස අවුරුදු 80යි ඇය වයෝවෘද්ධ කාන්තාව ඇය හිටිපු නිවසටත් ගිනි තිබ්බා ඒකට ගිනි තිබ්බේ සුදු පාට වෑන් එකක ගිහිල්ලා 15ක් විතර බැහැලා ඒ 15 තමයි බැහැලා ගිනි තිබ්බ කියලා තමයි ගමේ මිනිස්සු සුදු පාට වෑන් කවුද සැක කරන්නේ සැක කරන්න කියන ඉදි මම දැක්කේ නැහැ වෑන්නේ මිනිසුන්ගේ ගම්වාසීන් කියපු දේ තමයි මම මේ කියන්නේ සුදු පාට වෑන් එකකින් 15ක් විතර ආවිල්ලා තමයි ගිනි තිබ්බේ ඒකෝ ඒ වෑන් එකම තමයි ගියේ හරෝලා කිලෝමීටර 5ක් විතර තව මේ මේ ජයසේකරගේ ගෙට ගිනි තියන්නේ ඒ කියන්නේ ත්‍රිරෝද රත මල්ලිගේ ගෙට ගිනි තියන්නේ එහෙම නැතු මිනිසු ගියේ නැහැ ඒ පාරේ ඔබතුමා නැවත ඔබතුමාට මම ආරාධනා කරනවා ඔබතුමා නැවත ගිහිල්ලා හොයලා බලන්න ඒ ගෙට ගිනි තිබ්බේ මිනිස්සු දෙය ගමේ නැත්නම් වෙන කවුරුද හොඳට හොයලා බලන්න ඔබතුමා ගිහිල්ලා හොඳට සමීක්ෂණයක් කරලා බලන්න එතකොට ඔබතුමාට මේක තොරතුරු දැනගන්න ලැබේ කිලෝමීටර 5ක් යන්න ඕන අපේ ගිය ළඟ ඉඳලා කිලෝමීටර 5ක් විතර යන්න ඕන ඔබතුමා හිතට එකඟව මේ අදහස් පළ කරන්නේ ඇත්තටම ඇත්තටම හදවතින්ම මේ අදහස් පළ කරන්නේ හදවතින්ම මේ අදහස් පළ කරන්නේ හදවතට එකඟව පළ කරන්නේ නැතුව මේ කාර්තකතු වෛරකින් තරහකින් ක්‍රෝධකින් නෙමෙයි
මේ වෙච්ච සිදුවීම මේ අපි මූණ දුන්න සිදුවීම මේ අපිට මේ සිදුවීම වෙනත් මාර්ගයකට හරවන්න නෑ අපිට අවශ්‍ය නැහැ අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් අපිට මාධ්‍ය හරහා මාධ්‍යට කතා කරන්න තිබුණා අපි කතා කරන්නේ නැහැ දැන් ඔබතුමාලගේ මේ channel එකේ මේ මේක යනවා දැකලා මේ මගේ ෆොටෝ වැටෙනවා මෙහෙම දානවා ඒව දැකලානේ මම මේක මේ ඔබතුමාට කතා කරේ රට පිළිගන්න ඕනේ දෙය කියන්නේ රටේ රටේ ජනතාව මෝඩයෝ නෙවෙයිනේ දැන් මේ කතාවත් බලලා යටින් අපිට comments අදහස් දක්වයි මිනිස්සු ඔව් ඒ ඕන අදහසකට ඕන අදහසට අපි එකඟ වෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැදී මිනිස්සුන්ගේ අදහස් දැන් මෙහෙමනේ මේක දෙපැත්තක් තියෙනවනේ මේ මේ මේක දේශපාලනේ මෙතන තියෙන්නේ එතන ගොඩක් දේශපාලනය කරනවා සානියා බේසේකර කියන්නේ සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂවල බර මේ 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 දේශපාලනය කරපු පුජ්‍යලෙක් කියලා නේ දැන් මේ මේ තීරණ තියෙන්නේ දැන් මේ සානියා බේසේකර මහත්මයා දැන් අත්තඩම් ගොඩ නඩුව මෙහෙම අත්තඩම් ගොඩ පසුවීමත් එක්ක මේ කාරණේ අදලා ගත්ත නේද ඔබ නෑ මේ කාරණේ මම දැන් බයක් නෑ ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීමට මේ සිදුවීම විභාගයට ලක් කරන ලද නිලධාරය ඇතුළේ ඒකින්ද ඔබතුමා මේ කාරණේ කියනවා බය නැතුව මම නීතිඥ මහතුරුන්ට මේ කාරණේ කියලා තියෙනවා ඉතින් මීට ඉහතදි කියන්න තිබුණානේ මේ කාරණා ටික කාටද නීතිඥ මහතුරු ලව්ව නීතිඥ මහතුරු ලව්ව තමයි කියුවේ නීතිඥ මහතුරු ලව්ව ඉතින් කියලා දෙනවා නමුත් අධිකරණේ එදා මට නීතිඥ මහත්තයා කිව්වේ එහෙම කිව්වයි කියලා අපිට අධිකරණයට ඉදිරිපත් කළ ඔප්පු කරන්න බැහැ කිව්වා अतम शाह अभेसर महात्मा चोदना दिए नो किसी चोदना गुंडक तीव नो अहू सिरगत पासुतम मे अदहस पर मेहमा मे अदहस युमा अविल्ला माव हम वेला मट क्यूवा उब तुम मट कथाकूवा उब तुम लगे अंगट मेक दुलब उम सरसुम सागत सकस्कल्ला इवरा उब तुम पुड़ काटहरी कथाकल्ला මේකෙන් බේරෙන්න කිව්වා. දැන් නමුත් ඔය අත්තඩම් කොට ගන්න ඔබතුමා ඔබතුමාලගේ රජයක් තියෙනකොට. ඔව්. එතකොට ඒ රජය මේ මේ කවුරුවත් මේ මේ ආරක්ෂා කරන්න, කවුරුවන් නිදහස් කරන්න, එහෙම වැරදිකාරවුන්ට මේ මේ ගන්නෙපයි කියන්නේ එහෙම කටයුතු කරේ නෑ. දැන් විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරපු රජය තියෙනකොට තමයි ඔබතුමා අත්තඩම් කොට පසුවන්නේ. ශානි අබේසේකර මහත්මයා ඔබතුමාට ඉතින් ඇවිල්ලා කියනවා, ගෙදරට ඇවිල්ලා කියනවා ඔබ අත්තඩම් කොට ගන්න සූදානම් වෙනවා කියලා. සූදානම් වෙනවා පුළුවන් නම් කාට හරි කියලා බේරෙන්න පුළුවන් නම් කාට හරි කියලා බේරෙන්න මම ඇමතුමාට කියන්න තිබුණානේ බේරගන්න මම මොකටද මම ඇමතුමාට කියන්නේ මම මිනිමර්ලා නැහැනේ මගේ සහෝදරයා මිනිමර්ලා නැහැ මොකටද මම කාටවත් කියන්නේ මොකටද අපි ඇමතිවරුන්ට කියන්නේ අනේ අපිව බේරගන්න කියලා එහෙම කිව්වෙම නැහැ නේ පිළිසරණක් පිළිසරණ මොකෙක්ගෙන්වත් යදුවේ නැහැ මම මට තියෙන අමාත්‍යවරයා ඔබතුමාට කතා කරාද අමාත්‍යවරයා කතා කරනවා අමාත්‍යවරයා අමාත්‍යවරයා එතුමා ඉතින් මේ දැන් මොකක්ද දැන්ට සහ සම්බන්ධයක් තියෙනවා තියෙනවා එහෙම සම්බන්ධකම් තියෙනවා එහෙම නැත්තේ නෑ මොකද එතුමා දන්නවා අපි මොනතරම් මේ සාධාරණව දේශපාලන කටයුතු කළාද කියන එක එතුමාගේ හදවත දන්නවා අපි වැරදි වැඩ කරලා නැහැ කියලා එතුමා දන්නවා වැරදි කරනවා නම් එතුමත් එක්ක ඉන්නත් බෑ වැරදි කරන පුජ්‍යලයකට එතුමත් එක්ක ඉන්න බෑ කවදාවත් එතුමා එයාට එලීටම දානවා ඒගොල්ලොත් එක්ක ආයි සම්බන්ධකම් පවත්වන්නේ නැහැ එතුමා. ඒ නිසා වැරදි නැති මිනිස්සු තමයි එතුමා තියාගෙන එතුමාගේ වැඩ කටයුතු වල සම්බන්ධ කරගත්තේ වැරදි නැති වැරදි නොකරන මිනිස්සු. වැරදි කරන මිනිස්සු එක්කෙනෙක්වත් එයා ගත්තේ නැහැ. එයා ඒ වගේ බුද්ධිමත් මේ දේශපාලනය. ඒවලේ එතකොට මම ඇහුවා මේ සානිය අපේසේකර මහත්තයා මොකටද මං කාටවත් කියලා බේරෙන්නේ? අපි වරදක් කළ නැත්නම් අපි මේ කිසිම වරදකට සම්බන්ධ නැත්නම් අපි වරදක් කළ නැත්නම් ඇයි අපි කාටවත් කියන්නේ මහත්තයා? අපි කාටවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම මම කාටවත් කියන්නේ නැහැ. ඔබතුමාලා එහෙම කරනවා නම් අහිංසක මිනිසුන්ට ඒ වගේ චෝදනා කරලා නිරාපරාධ චෝදනා කරලා එල්ල කරලා මෙහෙම නඩු වලට පටලවන්න හදනවා නම් ඒ ගැන ඔබතුමාලා දෙපාරක් හිතන්න කිව්වා. ඒ ගැන ඔබතුමාලා කල්පනා කරන්න කිව්වා. අපි නැතුව කාටවත් කියලා බේරෙන්න උත්සාහ කරන්නේ නැහැ කිව්වා. එන දෙයට මූණ දෙනවා. එයා එහෙනම් මට කරන්න දෙයක් නැහැ කියලා මේ ජිප් එකන කරලා ගියා. ඒ පිළිබඳව මම දැනුවත් කළ යුතු මිනිස්සු දැනුවත් කළා. මට ඉතින් වෙන දැනුවත් කරන්න කෙනෙක් නැහැ. දැනුවත් කළ යුතු මිනිස්සු මම දැනුවත් කළා දිනවා. ඔය සිදුවීම ඒ කියන්නේ ශානි අභිසේකර මහත්මයා ඔබේ ඔබතුමාගේ ගෙදරට ඇවිල්ලා දින කීයකට පස්සේද අතන කොට ගන්න? එයා ආවේ පෙබරවාරි 6 හෝ 5. පෙබරවාරි. එතන මාර්තු අතන කොට ගන්න. මාර්තු අතන කොට ගන්න. දින කීපයක් තිබෙනවා මාසයකට ආසන්න කාලයක් තියෙනවා මාර්තු 12 අතර ගන්න මාසයකට වැඩි කාලයක් තිබෙනවා තිබුණා මොනවාරි තව තව පටලවන්න බොහෝ ඒ අතරතුර ශාක්ෂි වෙනස් කරේ නැද්ද ඔබතුමා නෑ මගෙන් මේ මේ
හැම තැනටම ඇවිදින් මම ඉන්න තැනට ඇවිදින් සීඩී කට උත්තර ගත්තා මට කෝල් කරා මම කෝල් කරනවා මම ආන්සර් කරා මම කවදා දුරකට නෝෆ් කළේ නැහැ ඔබතුමාට සැකයක් කොට නැගුණාද මේ දැන් මේ ශාන අබසේකර මහත්මත් කිව්වා අතන උඩ ගන්නවා කියලා ඒ වගේම හිරේ යන්න වෙයි කියලා හිතුවද නෑ 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 මම මම මේ මේ කිසිම අවස්ථාවක හිතුවේ නෑ මට මේ රක්ෂිත බන්ධනාගාරගත වෙන්න වෙයි කියලා මොකද මේ මම වැරද්දක් කළා නෑනේ ඒක නිසා මම එහෙම දෙයක් හිතුවේ නෑ නමුත් ඉතින් අවාසනාවට එහෙම දෙයක් වුණා මම මම හිටියේ වයිෆ්ලයි ගමේ එතකොට මේ එහාට ඇවිල්ලා තමයි මාව අත්තනට ගත්තේ එතකොට කලින් දවසේ ඇවිල්ලා කෝල් එකක් දුන්නා මේගොල්ලෝ මාතරට ඇවිල්ලා තංගල් රෙස්ට් හවුස් එකට ඇවිල්ලා මගෙන් කට උත්තර කරන් ගියා මං ගෝ එන්න තංගල් රෙස්ට් හවුස් එකට කියලා තංගල් ඉන්නේ කියලා ඊපස්සේ තංගල්ලේ රෙස්ට් හවුස් එකට කට උත්තර කරන් ගියා ඊට පස්සේ තමයි ආයෙ ඇවිල්ලා දෙවුන්දරට මේ निर्दोषायक මිසක් නැතුව මේ වෙච්ච දෙයක් නෙමෙයි මේක ඉතින් කරන්න දෙයක් නැහැ වෙච්ච දෙයට මුණ දෙන අපිට අපි සියල්ල නැති වුණ එක නෙවුනේ මේකෙන් අවුරුදු 50ක් 60ක් 30 30 හම්බ කරපු සියල්ල නැති වුණ ඇච්චරයි වුණා දැන් වයස කීයද ඔත දැන් අවුරුදු 63ක් වෙනවා ගොඩකල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු කීයක් හිටියද 1997 මැතිවරණේ ඉඳලා 2009 මැතිවරණ දක්වා දිනුවා මම දැන් හතර පාරක් විතර හිටියා අවුරුදු 15ක් විතර හිටියා अभी जनता बार करो ये हरद साक्षि एकंगट जम तींदवा निवर तींदवा अनागति लि वरदी ना वरद तींदवा निवर दिन निवर तींद लि अनागतेट कालेट अभी बार करो अभी मम मम मगे मम हदवती प्रकाश करीट ये दीनीट करपुदे खौर करपुदे ताम පැහි අශීලාචාරම ක්‍රියාව ඒක අපි පැහැදිලිව කියන ඒ ඒ ඒ සඳහා ඒ කරපු වුන්ට ඒ කරපු තිරිසනුන්ට සසර වසනාතුරු හෙනම ගහන්න ඕන මගේ ප්‍රාර්ථනා මං හදවතින් ප්‍රාර්ථනා කරන්නේ මේ බුදුහාමුදුරු දිහා බලාගෙන ප්‍රාර්ථනා ඔබටත් ඔබටත් දිනියන ඉන්න දෙදෙනෙක් දිනියක් ඉන්න එක දිනයක් නෑ දෙන්නේ කියලා දෙන්නේ හදවතින්ම ප්‍රාර්ථනා සහම ගන්න සසර වසනාතුරු හෙන ගහන්න ඕන හෙන ගහන්න මගේ ප්‍රාර්ථනා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒක ඒ කියන්නේ ඒ තරම් නිඳිත ඝාතන ඇකේ ඔය ඔය ඝාතන ඔය ඝාතනයේ වෙලාවේ මම තරම් උදව් උපකාර කරේ නෑ ඔය ඒ ගෙදරට වෙන කවුරුවත් මිනිසු කියන්නේ ඒක වහගන්න කරයි කියලා ඒ මිනිසු මිනිසු ඉතින් එහෙම කියනවා ඇති නමුත් මම තමයි සෑම සියලු දේම සමහරලාට ප්‍රවෘත්ති අදාස් දැක්ක විශේෂයෙන් වොයිස් කට්ටයක් පවා දීලා තියෙන ඔබතුමාගේ බිරිඳ එහෙම දැන් මේ සමහර වෙලාවට කියන මේ ඔබගේ තාප්පේ අයිනෙම තමයි මේ රෝහිත මහත්මයා ගෙදරට මේ යන්න තිබුණේ මේ පාර පාර බෙදා ගන්න බැරුවත් මොකක් හරි අර පාර බෙදා ගන්න දෙයක් නැහැ පාර පාර සම්පූර්ණ ඔතනින් ඔතනින් පාරක් තිබුණ නැහැ ඒ ගෙදරටයි උඩ ගෙදරටයි යන්න ඔය අඩි හතරේ පාර දුන්නේ මම මගේ ඉඩමෙන් සම්පූර්ණ දීලා තියෙනවා මම ස්වාධීනව ස්වේච්ඡාවෙන්ම ඒ ගෙවල් දෙකට යන්න අඩි හතරක පාරක් දීලා තමයි මම තාප්පේ බැන්දේ අඩි හතරක් වෙන් කරා මම ගෙදරට යන්න ඒක සම්පූර්ණ ඒ සම්පූර්ණ පාර තියෙන්නේ මගේ ඉඩමෙන් හරි දැනට දැනට දැන් රත්නපුරේට ආය යන්නේ නැද්ද ඔබතුමා යනවා මං දැන් මේ දැන් ගම්වාසීන් ඔබගේ ඒ වගේම ඔබගේ සහෝදරයාගේ ඔබගේ මහගෙදර ඇතුළු ගෙවල් ගණනාවක්ම අපි පෞගි දවස්වල දැක්ක මේ ගිනිබත් කරලා දැන් තියෙන නටබුන් විතරයි කොහොමද ඔබ බේරුනේ ගමේ පැනලාවද කොහොමද උනේ නෑ නෑ ඒක කිසිම පැනිල්ලක් සිද්ධ කරේ නෑ අපි ඔය තැඟුණෙත් නැහැ අපි මූණ දුන්නා සෑම දෙයකම මූණ දුන්නා ශ්‍රීව මූණ දුන්නා ඕන ඕන අභියෝගයකට මූණ දෙන්නේ මේ ශක්තිය අපිට තියෙනවා අපි මූණ දුන්නා ඒකේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපි කොහෙවත් තැඟුණෙත් නැහැ අපි
ඒ දවස්වල එහෙන් කොළඹට ඇවිල්ලා හිටියේ කොළඹ පුතාලයේ ගෙදර තමයි අපි නවාතැන්ගෙන සිටියේ ඒ මේ යම් කිසි වැඩ කොටසකට එතෙන්දී තමයි අපිට තොරතුරු දැනගන්න ලැබුණේ මෙහෙම ගිනි තීර තියෙනවා කියලා ඔබට දරුවන් කීදෙනෙක් ඉන්නවද හතර දෙනෙක් ඉන්නවා හතර දෙනෙක් බිරිඳ බිරිඳ මිය ගියා මේ මොකද හේතුව අවුරුදු 6කට කලින් මොකද හේතුව හේතුව මේ සිද්ධීන් සම්බන්ධව තමයි මේ සිද්ධීන් මාලාව උහුලා ගන්න බැරුව ඉතින් දැන් ඒගොල්ලොන්ට ජීවත් වෙලා ඒගොල්ලන්ගේ ජීවිත කාලය තුල හදාගත්තු ගොඩ දේවල් ඔක්කොම විනාශ කරලා පාරට ඇදලා දාලා අභූත චෝදනා ඉදිරිපත් කරලා මිනිස්සු ස්වාමියාලා සහෝදරයෝ සිරගත කරලා ඉතිපතේ මම හිතන්නේ මේ වේදනාව එයාට දරා ගන්න බැරි වෙන්නේ නැති කියන එක තමයි මගේ හැඟීම. දැන් ඔබතුමා ජීවත් වෙන්නේ මේ පරිසරය තුළ. මේ පරිසරය. කොළඹ පරිසරය. ආ. මේ අහලපාල පුද්ගලයන් මේ සිද්ධිය දන්නව ඇති. දන්නවා. එයා මොකද කියන්නේ? මොකුත් නැහැ ඉතින්. ඒ ඒගොල්ලෝගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු වෙනවා යනවා කතා බහ කරනවා. එීම හොඳ තත්වයකින් ඒගොල්ලෝ ආසයි. මේ ප්‍රදේශයේ බොහෝ පිරිසක් දැන් අඳුරව ඇති. ඕ. මේ පිරිසේ දැන් එහෙට වඩා හොඳ නඳුන. එම් ගැටලුවක් නැහැ. මේ කාරණය ගැන. ඊට වඩා ගොඩක් දෙන ආශ්‍රය කරනවා ගොඩක් සම්බන්ධකම් පවත්වනවා මම ප්‍රශ්නයක් නැහැ හරි මේ කාරණේදී මම ඇත්තටම ඔබතුමාට ස්තුතිය පළ කරනවා මේ මේ මගේ නාලිකාව දැකලා නැවත වතාවක් කතා කරලා මේ කාරණාව රටට කියන්න ඉදිරිපත් වීම ගැන බොහොම ස්තුතියි ඔබතුමාට ස්තුති මේ මගේ දුර්ගතන පණිවිඩ ඇවුම්කන් දීලා ඇවිල්ලා මේක මේම කතා කරලා ඉදිරිපත් වීම පිළිබඳව මම ඔබතුමාට කිසි සම්තු වෙනවා